अरे पुते वणक्कम माय बोवन सिंधनाट में सुबह रात या प्रार्थना करना नमे श्रेणी दूड़ पुताला ऐलैंड कॉलेज के इन गंड अंत तक तो ऐलैंड कॉलेज वापस से एक इतिंग अपी अपे क्लास के तीन तीन पहाई थी है नमूत श्रीलंका में वे थी पावने विद्युत आपूर्ति करते हैं तक पुते अपे प्रदेश वाले पे विद्युतीय सामान्य हाउस हाई ना अटल ना हाँ वे विद्युत का पादुक क्या ना ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්ක ඔයාලට ක්ලාස් එක රෙකෝඩින් එකක් දෙනවට වඩා ඔයාලට පුළුවන් වෙලාවෙ මටත් ඉඳ තියෙන වෙලාවක මටත් පුළුවන් වෙලාවෙ ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් දුවලා පුතාලත් එක්ක වැඩ කරගන්න එක තමයි පුතේ ගුරුවරයෙක් විදිහට මගේ එකම ටාගට් එක. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් මේ වැඩ ටික හරියට පිළිවෙලට කරගෙන යමු. අපි 9 වසරේ දැන් පළවෙනි පාඩම පටන් අරගෙන ක්‍රියාකාරකම් තුනක් සාර්ථකව අවසන් කරලා තියෙනවා. අද අපිට තියෙන ක්‍රියාකාරකම් අංග 4 ඉඳන් වැඩ කර ගන්න. පෙළ ගන්න අච්චු පොතේ සියලු දෙනාම ක්‍රියාකාරකම් අංග 4 පිටු අංක 4 වෙනි පිටුව. ක්‍රියාකාරකම් අංග 4 පිටු අංක 4 මං කරොන් පුතේ අපි ඉක්මනට වැඩ ටිකයන් හේතුව තමයි මගේ ෆිසිකල් පන්ති ගන්නට ඔයාලත් ගන්න ඕන කොහොම හරි. ඒ කියන්නේ එක සැරේ ගන්න බෑ. පුළුවන් ඉක්මනට මේ ටික කරගන්න බලමු. එතකොට වැඩ ටික පිළිවෙලට කරගන්න පුළුවන්. හරි බලන්න ක්‍රියාකාරකම් අංග 4 හරි අවබෝධයෙන් බලමු අපි කදෙයි පතිරමේ ටු වර්සිපෝම් ලියාගන්න පුතේ කතාව හරි අවබෝධයෙන් ලියාගන්න තේරුම කතාව පතිරමේ ටු වර්සිපෝම් චරිතවලට බෙදී කියවමු කතාව චරිතවලට බෙදී කියවමු කතාව චරිතවලට බෙදී කියවමු හරි පුතේ දැන් අපිට මෙතන කතා කරන්න තියෙන්නේ එක්තරා චිත්‍ර කතාවක් ඒ කියන්නේ කුකුලා කුකුල් පැටියාත් අතර සිදුවන පුංචි සංවාදයක් එකතු කරලා හදපු චිත්‍ර කතාවක් ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ හරි අවබෝධයෙන් අපි ඒක කතා කරගෙන යමු බලමු පුතේ හරි අවබෝධයෙන් අදෝ ඔරු ගුප්පෙයි මේඩු ලියාගන්න පුතේ अदो ओरु गुप्पे मेडु लिया गन्ने अन्ने हरे आव बोल लिया गन्ने अन्ने ओरु गुप्पे मेडु कुनु गोडाक लिया गन्ने अन्ने कुनु गोडाक අන්න කුණු ගොඩක් අන්න කුණු ගොඩක් අදත් වාක්‍යයෙන් සර්පිටුප්පසි තීර්පෝම් ලියගමුතේ කාලා කාලා පසි කියනවා පුතේ බඩගින්න පුතේ ඔය හොඳට පාඩම් හොඳට මතක තියාගෙන ලියාගන්න හේතුව තමයි දැන් සෑම දවසක් අවසානයේ මම ප්‍රශ්නයක් දෙනවා දෙමළ වචන සහ සිංහල වචන ආශ්‍රයෙන්. ඉතින් ඒක නිසා ඒවා හොඳට වැඩ ටික කරගන්න නම් ඉතින් සම්බන්ධ වෙලා වැඩ කරන දවසේ පෑය විනාඩි 30 අතරේ ඔබ හොඳ අවබෝධයෙන් වැඩ ටික කරන්න ඕන. හරි. හරි අපි බලමු. සප්පිට පසි තීරපෝ. ව්‍යාකරණ පොතේ කාලා බඩගින්න පසි කියන්නේ බඩගින්න පුතේ කාලා බඩගින්න තීර්පෝම් නිවා ගනිමු කාලා බඩගින්න දිවා ගනිමු කාලා බඩගින්න නිවා ගනිමු හරි ඊළඟට බලමු ඊළඟට බලන්න ස
සප්පිට ඔන්දුමේ ලෙයියේ ලියගම් පුතේ සප්පිට කියන්නේ පුතේ කෑමට නැත්නම් කන්න ලියගන්න කන්න කන්න ඔන්දුමේ ලෙයියේ කිසිවක් නැහැනේ ලියගන්න කන්න කිසිවක් නැහැනේ කන්න කිසිවක් නැහැනේ කන්න කිසිවක් නැහැනේ සර්පිට ඔන්දුමැඟිල්ලේ කන්න කිසිවක් නැහැනේ சரி அடுத்த வாக்கியம் பாருங்கள் இன்னும் கொஞ்சம் கிளறித்தான் பார்ப்போம் சரி எழுதுங்கள் இன்னும் கொஞ்சம் தியாகம்புதே தவத்திகக் 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 கிளறித்தான் பார்ப்போம் ஔசா பலமு තවත් ටිකක් අවස්සා බලමු තවත් ටිකක් අවස්සා බලමු තවත් ටිකක් අවස්සා බලමු තවත් ටිකක් අවස්සා බලමු හරි ඊළඟට ඔබ එළගන්න තවත් ටිකක් අවසා බලමු හරි බලන්න ඊළඟ පුතුව ආ ඉදු වෙන්න ලියාගම් පුතේ ආ මේ මොකක්ද ආ ඉදු වෙන්න ආ මේ මොකක්ද ආ ඉදු වෙන්න ආ මේ මොකක්ද හරි ඊළඟට බලමු පුතේ හරි අවබෝධයෙන් හරි බලන්න අප්පා අප්පා ඉදු එන්න නල්ල රුසියාන සප්පාඩා ලියගෙන පුතේ තාත්තේ 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 ඉදු එන්න මේ මොන නල්ල කියන්නේ පුතේ හොඳ නල්ල කියන්නේ පුතේ හොඳ රුසියාන කියන්නේ රුසියාව නෙවෙයි හොඳද රුසියාන කියන්නේ රසවත් සප්පාඩා කියන්නේ කෑමක්ද 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 අප්පා අප්පා ඉදු වෙන නල්ල රුසියාන සප්පාඩා තාත්තේ තාත්තේ මේ මොන හොඳ රසවත් කෑමක්ද රසවත් කෑමක්ද රසවත් කෑමක්ද අදුත වාක්‍යයෙන් එනකුත් තරුංගල් එනකුත් තරුංගල් ලියගම් පුතේ මටත් දෙන්න එනකුත් තරුංගල් මටත් දෙන්න
මටත් දෙන්න. මටත් දෙන්න. මටත් දෙන්න. සරි. ඊළඟට බලන්න පුතේ. ඊළඟ පිටුව. චීචී ඉදු වෙන්න. ලියාගන්න පුතේ. චීචී මේ මොකක්ද? 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 අடுத்த වාක්‍යයෙන් සප්පිට මුඩියවිල්ලේ අප්පා ලියාගෙන පුතේ කන්න බැහැනේ තාත්තා කන්න බැහැනේ තාත්තා සප්පිට මුඩියවිල්ලේ අප්පා කන්න බැහැනේ තාත්තා කන්න බැහැනේ තාත්තා එදිට පඩන් පාරවල් ඉදේ සප්පිට මුඩියාදු ලියාගම් පුතේ මේ කන්න බැහැ මේ කන්න බැහැ මේ කන්න බැහැ මේ කන්න බැහැ ඊළඟට බලන්න පුතේ ඉදු උරු ඉර තිනකල් ලියා ගන්න පුතේ මේ නැත්තම් මේ මැණික් ගලක් මේ මැණික් ගලක් කියලා ලියා ගන්නකො මේක කියලා ගන්න එපා මේ මැණික් ගලක් ඉදු උරු ඉර තිනකල් මේ මැණික් ගලක් මේ මැණික් ගලක් මේ මැණික් ගලක් සරි ඊළඟට ඔබ එල්ලගන්න බලමු අපි අප්පඩියා අප්පා මම බලපුතේ කෝලි කුංජු උගුරු පැටි අහනවා මේ විදියට අප්පඩියා අප්පා එහෙමද තාත්තේ ලියාගමු අප්පඩියා අප්පා එහෙමද තාත්තේ අප්පඩියා අප්පා එහෙමද තාත්තේ අප්පඩියා අප්පා එහෙමද තාත්තේ අප්පඩියා අප්පා එහෙමද තාත්තේ අප්පඩියා අප්පා එහෙමද තාත්තේ
ඊළඟට බලන්න පුතේ ඉදු ඉරතිනකල් ව්‍යාපාරිකු කිරෙයි තිරුන්දාල් ප්‍රයෝජනපත්තු ඉරුකුම් ව්‍යාකරණ පුතේ මේ මැණික් ගල හරි අවබෝධින් ව්‍යාකරණ මේ මැණික් ගල මේ මැණික් ගල ව්‍යාපාරිකයෙකුට හරි අවබෝධයෙන් ලියාගන්න මේ මැණික් ගල ව්‍යාපාරිකයෙකුට 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 කිදෙයි තිරුන්දා ලියාගෙන පුතේ ලැබී තිබුණා නම් 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 ප්‍රයෝජනපත්තු ඉරුකුම් එයාගෙන පුතේ ප්‍රයෝජනයක් තියේවි 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 ඊළඟට බලන්න ඉදන් මදිප්පු තෙරින් දිරුකුම් ලියාගන්න පුතේ මෙහි හරි අවබෝධයෙන් ලියාගන්න මෙහි මදිප්පු කියන්නේ වටිනකම 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 තෙරින් දිරුකුම් දැනගන්න හැකි වේවි වටිනකම දැනගන්න හැකි වේවි 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 හරි බලන්න ඊළඟට இதை விட தானியங்கள் கிடைத்திருந்தால் எனக்கு மகிழ்ச்சியாக இருந்திருக்கும் இல்லையா கண்டு மேய ஹெர இல்லையா கண்டு போட்டே மேய ஹெர நத்தம் மேட்ட வடா
අන්න එහෙම ගත්තත් හොඳයි. මෙයට වඩා අන්න එහෙම ගන්නකො. මේ හැර කියලා නැතුව ඒක පොඩ්ඩක් ඉරේස් කරලා මෙයට වඩා தானியங்கள் கிடைத்திருந்தால் தானிய மேட்ட வடா தானிய கிடைத்திருந்தால் லபி திபுனானம் மேட்ட வடா தானிய லபி திபுனானம் ලැබී තිබුණානම් එන කුමහෙල්චියාහ ඉරුන්දිරුක්කුම් ලියාගන්න මට මහෙල්චියාහ ඉරුන්දිරුක්කුම් සතුටින් ඉරුන්දිරුක්කුම් සිටිය හැකිය සතුටින් සිටිය හැකිය සතුටින් සිටිය හැකිය සතුටින් සිටිය හැකිය ඊළඟට පුතේ උනක්කුම් තන්දිරුප්පෙන් ඔයාටත් ලියාගන්න උනක්කුම් තන්දිරුප්පෙන් ඔයාටත් ඔයාටත් තන්දිරුප්පෙන් දෙන්නෙමි ඔයාටත් දෙන්නෙමි ඔයාටත් දෙන්නෙමි උනක්කුම් තන්දිරුප්පෙන් ඔයාටත් දෙන්නෙමි හරි ඊළඟට බලන්න එංගල් වෛරුම් නිරේතිරුක්කුම් ලියාගන්න පුතේ අපේ බඩත් අපේ බඩත් අපේ බඩත් නිරේන් තිරුක්කුම් පිරීතියේවි අපේ බඩත් 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 පිරීතියේවි හරි ඊළඟට බලන්න පුතේ එන්න செய்வது அப்பா ලියා ගන්න පුතේ මොකක් කරන්නද තාත්තේ එන්න செய்வது அப்பா මොකක් කරන්නද තාත්තේ මොකක් කරන්නද තාත්තේ මොකක් කරන්නද තාත්තේ මොකක් කරන්නද තාත්තේ හරි ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න ඔය දැන් ඔය පාඩම මේ පාඩමේ දැන් අපි කතා කරන්නේ 9 වසරේ පළවෙනි පාඩම ඉතින් ඔය 9 වසරේ පළවෙනි පාඩමේ චිත්‍ර කතා සම්බන්ධයෙන් පුතේ මේක ඉතාමත්ම වැදගත්. අපිට මෙතනින් එහාට මහලොකු අමාරු දේවල් නැහැ.
මෙතනින් එහාට පොඩ්ඩක් අතීත කාල ව්‍යාකරණ කොටසක් තියෙනවා. එතනින් පස්සේ අපිට ලේසියෙන් පාඩම් ඉවර කරන්න පුළුවන්. දැන් ඔයාලා දන්න මැති පුතේ අලුතෙන් කාලසටහන් නිකුත් කරලා තියෙනවා ඔයාලගේ අප්‍රේල් 18 වෙනිදා. ඒ කියන්නේ දැන් පාසල් පටන් ගත්තා අප්‍රේල් 18 ඉඳන් දෙසැම්බර් 23 දක්වා විතරයි පුතේ ඔයාලට ඉගෙන ගන්න අඩු 9 වසරේ කාල සීමාව දාලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අප්‍රේල් මාස ඉවරයි. මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. ඔන්න ඔය මාස 8න් තමයි අපි අපේ 9 වසර සිලබස් එක ඉවර කරන්නේ. ඉතින් ලේසි සෙල්ලමක් නෙවෙයි පුතේ. අපි ඉක්මනට වැඩ ටික හරියට පිළිවෙල කරගෙන යන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට වෙන්නේ කාලය යාවි අපි එක තැනට වෙලා ඉන්න සිදුවේ. ඉතින් එහෙම තත්ත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හොඳට විදියට වැඩ ටික කරගමු, ප්ලෑන් කරලා. දැන් මේ පාඩමෙත් තව භාගයක් වගේ තියෙනවා. එතකොට අපිට මේ පාඩම සාර්ථකව ඉවර කරගන්න මේ හැකියාව තියෙනවා. පිළිවෙලට වැඩ ටික කරගෙන යමු. හරි. එතකොට ඒක හරි. පුතේ දැන් ලියන පොත අරගෙන සියලු දෙනාම දැන් මාතෘකාව ලියලා අපි වැඩ ටික කරලා තියෙන්නේ. වැඩ ටික කරගෙන යන ගමන් පුතේ මුලින්ම සොල් අරිමුහම් කියලා අනුමාතෘකාව දාගෙන ඉක්මන් කරන්න. සොල් අරිමුහම් කියලා අනුමාතෘකාව දාගෙන සොල් අරිමුහම් කියලා අනුමාතෘකාව දාගෙන ටග් ගාලා මේ වචන ටික පහළට ලියා ගන්න බලන්න. වේගෙන් ඉක්මන් කරන්න, වැඩි වෙලා ගන්න බෑ. ඉක්මන් කරමු. හරි, ඉක්මන් කරලා ලියන්න. අයි ගෙදර තියන් ගෙදර ලියන්න තියාගන්න එපා. මේ වෙලාවම ඉවර කරගන්න ලේසියි. එතකොට හරි, ඉක්මන් කරන්න පුතේ. තව දෙයක්, මෙහෙම දෙයක් තියෙනවා. දැන් ශ්‍රී ලංකාව තුල පවතින මේ විදුලි ආගුදයක් එක්ක අපි අයිලර්නින් කොලෙජ් එකත් එක්ක විතරක් නෙමෙයි පුතේ, මම නම් වැඩ කරන්නේ. ඔන්න ඇත්ත කතාව මම කියන්නේ, මම දන්නේ අපේ අනිත් ආයතන වල වැඩ කරන අපේ අනිත් ගුරුවරු ටික අයිලර්නින් කොලෙජ් එකේ විතරක් වැඩ කරන අය ඉන්නවද කියලා. මම නම් අයිලර්නින් කොලෙජ් එකේ විතරක් නෙමෙයි පුතේ, තව ෆිසිකල් ක්ලාසස් කරනවා, ආයතන ගණනාවක ඊළඟට ඔන්ලයින් ක්ලාසස් යනවා. ඉතින් අපිට දැන් මෙතන තව දෙයක් තියෙනවා. ඔයාලට රෙකෝඩින් එක බලා ගන්න අපි අවස්ථාවක් දීලා තියෙනවා පුතේ. දැන් මම තැනේ කෝස් එකක් කරන්න බෑ කියලා කිව්වොත් මට පුතේ වෙලාවක් නැති නිසා දාන්න පුළුවන් වෙලාව තුල මේ අපේ ප්‍රදේශවල විදුලිය කප්පාදු වෙනවා. ඉතින් ඒක නිසා මේ තැනේ කෝස් එකක් අතරමඟ නතර කරා මට වෙලාවක් නැති කම නිසා. ඉතින් පුතේ තරහ වෙන්න එපා. මට ඉඳ තියෙන වෙලාවට තමයි මම ක්ලාසස් එක මේන්ටේන් කරලා දාන්නේ. එහෙම නැතුව ඉතින් මම මෙහෙ පන්ති නතර කරලා එහෙම ක්ලාස් කරන්න බෑ කියලා ඇත්තම කතාව ඒකනේ. ඉතින් හේතුව තමයි මේ එදා හත වසරේ ක්ලාස් එක වෙලාවේ දැන් ආයතන දැනුවත් කරලා දෙනවා දෙකහමාරට ක්ලාස් එක දාලා කියලා. දෙකහමාරට ඉතින් ක්ලාස් එක නොදාපු තේ දැන් ඒ තාත්ත කෙනෙක් කතා කරන්නේ, තාත්ත කෙනෙක් කතා කරලා කියනවා මේ
දෙක හමාරට ක්ලාස් එක දාන්න එපාලු දෙකයි හරි විස්පාරි කරන තරුවට ඉතරෙන්නේ ඉතින් අපිට හතරම හමාරට පහට විතර ක්ලාස් දාන්න ඉන්නේ මෙහි ඔක්කොම වැඩනවත් කළා මම ඉතින් එහෙම ක්ලාස් දාන්න පුළුවන් ඔයාලා පොඩ්ඩක් හිතන්න එහෙම දාන්න පුළුවන්ද ආ ඔයාලට රෙකෝඩින් එක බලන්න අවස්ථාව දීලා තියෙනවා තමන්ගේ වැඩේ විතරක් හිතන්න එපා ඉතින් හරිද ඉතින් ඒක නිසා තමන්ගේ වැඩේ විතරක් හිතන්න නැතුව අනිත් හැම පැත්තම හිතන්න ඉතින් මේ වෙලාවේ ඉතින් ඒක නිසා ඔයාලගේ වරදන්නේ මම කිව්ව අර දැන් මේ වෙලාවේ මම දන්නවා මේ වෙලාවේ නිදිමතයි ඇත්ත කතාව නිදිමතයි මම දන්නවා මොකද නමුත් ඉතින් පොඩ්ඩක් කැපවීමක් කරන්න වෙනවා ඉතින් එහෙම නැතු ඉතින් මේ යන විදිහට ඉගෙනගත්තේ නැතොත් මුකුත් කරගන්න හම්බ වෙන්නේ නැහැ ඉතින් තමන්ගේ වැඩේ විතරක් නෙවෙයි ගුරුවරයෙක් පැත්තෙන් හැම පැත්තම හිතලා බලන්න ඉතින් ඉතින් ඔයාලට දැන් ඒ වෙලාවට දැන් අනිත් පැත්ත හිතන්නකො දැන් මම ක්ලාස් එකට දැන් විදුලි ප්‍රශ්න නිසා ක්ලාස් එක නොකර ඉන්නවා ඊට පස්සේ මොකද ආයෙත් කියන්නේ හා සර් පන්තිය කරේ නැහැ කියලා ඉතින් ඔයාලා එහෙම කියනට වඩා රෙකෝඩින් එක හරි බලන්න පුළුවන් අවස්ථාවක් මම දීලා තියෙනවානේ ඉතින් පුතේ අර ඒක ගැන පොඩ්ඩක් හිතන්න දැන් අපි විනාඩි 10 වුණත් අපිට වටිනවා පුතේ ඉතින් ඒක නිසා තමයි දෙකමාර ක්ලාස් එක දාලා එදා අක්කම කියනවා නම් මේ කරන්ට් එක පහ අපිට 6ට කරන්ට් එක ගියේ ඉතින් මේ මම එහෙම මැසේජ් එක දාන්නෙත් ඒක දැන් 9 වසෙ ගෲප් එකේ නම් මැසේජ් එක දාලා දිනවා 6 ඉඳන් 8 දක්වා කියලා ඊට පස්සේ මම ක්ලාස් එක දෑවේ 8ට ගෲප් එකට දාලා දෙන මැසේජ් එක ඊට පස්සේ මට දරුවෙක් කිව්වා ජියෝග්‍රැෆි ක්ලාස් එකක් තිබ්බදද ජියෝග්‍රැෆි ක්ලාස් ආ ඒකනේ ජියෝග්‍රැෆි ක්ලාස් එකක් තියෙනවා කිව්වා 7 ඉඳන් 8 හමාරන් ඊට පස්සේ තමයි මැසේජ් එක ඩිලීට් කරලා 8:45 වෙනකම් දැන් ඉතින් පුතේ ඔයාලගේ පැත්තෙන් හැමදේම හිතලා බලනවා වගේ අර වගේ දෙයකට කිව් මට ප්‍රශ්නයක් නැහැ කිව්වා ප්‍රේමන් නැත්ත් එකයි මට කොහොමත් එකයි හරි ඉතින් ඒක නිසා මම මගේ වැඩේ හරියට කරනවා ඉතින් ඒක නිසා මේ නිකන් එහෙම ඕනේ නැහැ ඉතින් අර හැම පැත්තම හිතන්න තමන්ගේ දේ විතරක් නැතුව හැම පැත්තම හිතන්න හරි අපි යන් වැඩේට ඉවරද ලියලා ඉවරයි නේද හරි බලන්න පළවෙනි වචනය කුලන්දෙයිහලින් දරුවන්ගේ පුතේ ඔන්න ඕකේ ලියන පොතේ මෙන්න මේ වච සෝරි ඔක්කොම හයිලයිට් කරන්න එපා මෙන්න මේ වචනය හයිලයිට් කරන්න අච්චු පොතේ හයිලයිට් කරන්න එපා අච්චු පොත හයිලයිට් කරන්න එපා හොඳද ලියන පොතේ හයිලයිට් කරන්න හරි ඊළඟට උලහම් කියන්නේ ලෝකයේ පුතේ අද්දෂොල් උත්සාහතුලන් උනන්දු වෙන් ඊළඟ වචනය අරුහේ කියන්නේ පුතේ ළඟින් ඇල ඉරක් දාලා ලියාගන්න පුතේ අසලින් කියලා ඇල ඉරක් දාලා අසලින් කියලාත් ලියන්න ඇල ඉරක් දාලා අසලින් කියලාත් ලියන්න ඊළඟට කවර් වන කියන්නේ පුතේ සිත් ඇද ගන්නා ඊළඟට වොලිවන්ද කියන්නේ පුතේ නිකුත් වූ පොට් කාලම් කියලා කියන්නේ සර්ණමය කාලය මෙන්න මේකත් හයිලයිට් කරගන්න පොට් කාලම් කියන වචනය තේරුමත් එක්කම හයිලයිට් කරගන්න වැදගත් ගොඩක්ම පොට් කාලම් ඊළඟට සිත්තිරකදී චිත්‍ර කතාව ඊළඟට පුතේ කුරේන්දු කියන්නේ අඩු වෙමින් කුරේන්දු කියන්නේ අඩු වෙමින් හරි එතකොට වචන ටික හරි ඊළඟට බලන්න ෂේඩ් පාඩු වයින්දු පුතේ ඕක සාකච්ඡා කරන්න කලින් සියලු දෙනාම ලියන පොත් අරගෙන අනුමාත්‍රකාවක් දාගන්න ෂේඩ් පාඩු අයින්දු කියලා ඉක්මන් කරන්න
සෙට් පාඩු අයින්දු කියලා අනුමාත්‍රකාව දාගන්න. අනුමාත්‍රකාව දාලා වෙන මුකුත් ලියන්න ඕනේ නැහැ. ටක් ගාලා මේ වාක්‍ය හතර ලියා ගන්නකො. මම කරන්න මේ වෙලාවෙම කරන්න. අයි ගෙදර ගිහිල්ලා වැඩ කරන්න තියාගන්න එපා පුතේ. මේ වෙලාවෙම ඉවර කරගන්න. මම දන්නවා අපි ස්කෝල්ට වඩා දැන් ගොඩක් ඉස්සරින් ඉන්නවා. ඉතින් ඒකෙන් ප්‍රයෝජනය ගන්න උපරි. මගේ ෆිසිකල් පන්ති වල ඔයාලා හිතන්නේ 9 වසරේ කිවිනි පාඩම් වගේද යන්නේ? ෆිසිකල් පන්ති වල යන්නේ 9 වසරේ 3 වෙනි පාඩමේ මැද. දැන් යන්නේ. ඒ කට්ටිය වයින්ද නැහැ. ඒ කට්ටිය මේ මාසේ අන්තිම සතියේ ලියනවා පළවෙනි වාර විභාග. මගේ ඇකඩමි එකේ කට්ටිය. ඉතින් මම කරමු. වැඩිපුර වැඩි ටිකක් කරගමු මම කරා. ඉක්මන් කරා. මම කරන්නේ තග්ගාලේ ප්‍රශ්න හතර ලියාගෙන පහලට තේරුම ලියාගන්න ඉඩ තියාගන්න පැන්සලෙන් අපි අච්චු පොතේ ලියනවා ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉක්මන් කරමු ශාකිරා හොදයි ශාකිරාගේ උනන්දු වෙනවා නංගීගේ නම මතනල් මතක නැහැ සිස්ටර්ගේ නම ශාකිරාගේ සිස්ටර්ව වැඩ කරනවා ශාකිරා හොඳයි මම අර දැකලා තියෙන 9 වසරේ පන්තියේ පොඩ්ඩක් අර උනන්දුයෙන් වැඩ කරන දරුවෙක් ශාකිරා හොඳයි එහෙමයි ඒ උනන්දු තියාගන්න පිළිවෙල හොඳ වැඩක් කරන්න පුළුවන් පොඩුතුවක් කුසයක ලොකු වැඩක් කරන්න පුළුවන් මම කරමු අපි ඉක්මන් කරලා ලියන්න මංගලලියන් ලියලි වරණ හෑන්ඩ් රේස් මාක් එක දාන්න පුතේ ලියලි වරණ නිකන් ඉන්න එපා පිළිතුරු ටිකක් ලියන්න බලන්න තමන්ගේ දේ විතරක් නෙවතු පොඩ්ඩක් ගුරුවරු ගැන අනිත් හැමදේම ගැන පොඩ්ඩක් හිතලා පැය ටික කරන් බලන්න හේතුව තමයි පුතේ අපි අයිලර්නින් කොලෙජ් එකේ විතරක් වැඩ කරන අය නෙවෙයි ඉතින් ඒක නිසා අපි අපේ ටයිම් ටේබල් මම මන් දන්නේ මම මං ගැන කියන්නේ මේ මගේ ඇකඩමිය තියෙනවා ඊළඟට මං ඔන්ලයින් ආයතන පහක වැඩ කරනවා ඊළඟට ෆිසිකල් ආයතන මං 6ක වැඩ කරනවා ඉතින් ඒව මේවත් එක්ක මට වැඩ වැඩි ඉතින් ඒක නිසා පුළුවන් ඊළඟට ස්කෝලේ වැඩ ඒව මේවත් එක්ක ඉතින් උදේ මම හැම පැත්තම බැලන්ස් කරලා තමයි කරන්නේ දැන් ඔය කතාව කියන්නේ නැහැනේ මේ පන්තිය කට්ුණා නම් ඔය කතාව කියන්නේ නැහැ ඉතින් හැටි සිංහලයි හැටි ඉතින් මේ ඉතින් අර හැම පැත්තම හිතලා බලලා වැඩ කරන්න පුරුදු වෙන්න දැන් මේ ඉඳන් නැත්තම් ඉතින් ඒක ලොකු කරදරයක් ඉදිරියට හරිද හරි ඉක්මන් කරන්ද සර් දෙන්න විනාඩි 5ක් 5ක් වදිද මහලුක වෙලාවක් යන්නේ නැහැ ඔකට පොඩි වෙලාවක් යන්නේ ඉක්මන් කරන්න අපිට ලබන සතියේ වයිට් බෝඩ් එක යූස් කරලා වැඩක් තියෙනවා කරන්න අතීත කාල ආඛ්‍යාතයන් හදන්න තියෙනවා ඒ ටික කරන්න ඕන ඉක්මනටම අනිවාර්යෙන්ම අදම මේකට පුංචි ආරම්භයක් ලබා ගන්නවා පුංචි ආරම්භයක් අරගෙන ඒක සම්බන්ධව කතා කරමු අපි ඒක කතා කරලා වෙලා වැඩි හොඳ පුළුවන් උපරිම වැඩක් කරමු අපි ඉක්මන් කරා
කරන්න. කරන්න කලබල නෑ පුතේ, හරියට වැඩේ කරන්න. කලබල නෑ, පුළුවන් අපි ලබන සතියේදී පාඩම් ඉවර කරන්න පුළුවන්. අපි අද ඒක නිසා ව්‍යාකරණ කොටස් ටික පොඩ්ඩක් තියෙන්න ඇරලා ඉතුරු ටිකට යමු. අද ව්‍යාකරණ කොටස් ටික තියෙන්න ඇරලා ඉතුරු ටිකට යන්න. එතකොට වැඩේ ලේසි තව. එතකොට අපිට ලබන සතියේ වයිට් බෝඩ් එක යූස් කරලා ව්‍යාකරණ කොටස් ටික හදා ගන්න පුළුවන්. මංකරමු ප්‍රයෝජනය ගන්න උපරිම කොහොමත් ස්කෝල්ට කලින් ඉස්සරහින් දැන් මේක නිසා එකක් බලන්න දෙයක් නෑ අපිට.
ලියල ඉවර වෙලා හෑන්ඩ් රේස් මාක් එක දාන්න පුතේ ඉක්මන් කරන්න 9:41 වෙලාව වෙලාව ඉක්මන බලන්න පැයක් ඉවරයි තව විනාඩි 30යි ඉක්මන් කරන්න ඉක්මන් කරන්න සර් තව විනාඩි 3ක් විතර දෙන්න ඕලි යන්න ඕන නැතුව වැඩක් නැහැ මං කරන්න මං කරන්න පුතේ නමේ අනිත් එක මං කරන්නකෝ कौशी केविन शरीम भी एक मन करूं पूता अब बलो बलन क्रियाकारक अंग पहा इतुवांत नवय කදෙයි වසිපෝම් සරියානින් සරියෙනමු පිළෙයියානින් පිළෙයියෙනමු අඩෙයාලම් මිදුවෝම් ලියාගන්න පුතේ කතාව කියවමු හරි අවබෝධයෙන් ලියාගන්න කතාව කියවමු කතාව කියවමු කතාව කියවමු
சரியானின் சரி எனவும் பிழையானின் பிழை எனவும் அழையாளம் விடுவோம் இல்லையாக்கே ஹரினம் ஹரிக்கியாத் ஹரினம் ஹரிக்கியாத் ஹரினம் ஹரிக்கியாத் ஹரினம் ஹரிக்கியாத் වැරදිනම් වැරදි කියාත් ඒ කියන්නේ මෙහෙමයි හරිනම් මෙන්න මේ මාක් එක හොන්ද මම ඔයාලට කොමිටුවක් උස හරි කියලා කිව්වේ මෙන්න මේ මාක් එක නිසා නැත්තම් හරි කියලා උදේ වචනයක් නැහැ හොන්ද නැත්තම් ඔක්කොත් වර්තාවට අහගනි හරිනම් හරි කියාත් පිළයානින් වැරදිනම් වැරදි කියාත් හිස්තැනේ යොදමු හිස්තැනේ යොදමු ස්තනේ යොදමු ස්තනේ යොදමු ස්තනේ යොදමු බලන්න පළවෙනි වාක්‍ය කෝලි කුංජෝ ගුප්පෙයේ කිලරියදු ලියාගන්න පුතේ කිකිල් කුකුල් පැටියා කිකිලි පැටියා කියන්නේ මොනවද කිකිලි පැටියා කඩේට ගිහින් ඉන්නවද කිකිලි මස් ආ කිකිලි මස් කිලෝ එකක් දෙන්න මුදලාලි මට කිකිලි මස් ඉන්නවද කිකිලි මස් කියලා ආ එහෙම ඉල්ලන්නේ නැහැ කුකුල් මස් ඉල්ලන්නේ හරිද කිකිලි මස් කියලා ඉල්ලන්නේ නැහැ එයාගෙන කුකුළු පැටියා ගුප්පෙයේ කිලරියදු කුණු ඇවිස්සුවේය කුකුළු පැටියා 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 කුණු ඇවිස්සුවේ ඒ වාක්‍ය පුතේ හරි අංක දෙක බලමු අපි සේවලුක්කු මාණික්කල් ඔන්නු පිළිඉත්තදු ලියාගන්න පුතේ කුකුලාට දෙවෙනි ප්‍රශ්නය කුකුලාට මැණික් ගලක් ලැබුණේය කුකුලාට මැණික් ගලක් ලැබුණේය කුකුලාට මැණික් ගලක් ලැබුණේය කුකුලාට මැණික් ගලක් ලැබුණේය මැණික් ගලක් ලැබුණේය මැණික් ගලක් ලැබුණේය හරි
ඒ වාක්‍ය පුතේ හරි අංක 2 sorry අංක 3 බලමු අපි සේවලුකු තර්නියම් කිලෙයිත් ගුලියා ගන්න පුතේ කුකුලාට කුකුලාට දානියම් කිලෙයිත් ධාන්‍ය ලැබුණේය කුකුලාට 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 ධාන්‍ය ලැබුණේය ඒක පුතේ වැරදි අංක 4 බලමු අපි ඉරතිනක්කල් කිරේත්තාල් සේවල් මහින්ද දුලයා ගන්න පුතේ මැණික්ගල ලැබුණ නිසා කුකුලා සතුටු විය 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 මැණික්ගල ලැබුණ නිසා කුකුලා සතුටු විය. ඒ වාක්‍ය පුතේ වැරදි. හරි. ඔය විදිහට තමයි ඒකේ පිළිතුරු ටික එන්න ඕන. පළවෙනි එක අහලා හරි, දෙවෙනි එක හරි, තුන්වෙනි එක වැරදි, හතරවෙනි එකත් වැරදි. මෙතෙන්ට මැණික්ගල ලැබුණ නිසා නෙවෙයි කුකුලා සතුටු වුනේ. ඔතෙන්ට ධාන්‍ය ලැබිලා නම් ඔන්න කුකුලා සතුටු වෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි එතන පිළිතුරු ටික එන්න ඕන. හරි නේද? හරි. ඊළඟට ඔය විදිහට තමයි පුතේ එතන පිළිතුරු ටික එන්න ඕන. ඊළඟට පුතේ ඔය ව්‍යාකරණ කොටස් ටික පොඩ්ඩක් තියන්නකෝ. ව්‍යාකරණ කොටස් ටික වයිට් බෝඩ් එකේ යූස් කරන්න ඔයාලට කියලා දෙන්න නැත්නම් ඔයාලා අමාරු වෙනවා. ඊළඟට පෙළ ගන්න පිටු අංක 15 අපි තත්කාල මේ ටිකේ තේරුම් ටික බලමු. ඉක්මනට වැඩ ටිකක් කරගන්න ඕන. ලබන සතියේ මේ පාඩම බොහෝ දුරට ඉවර කරගන්න පුළුවන් වෙයි බලමු අපි. පිටු අංක 15 හරි නේද? හරි බලමු අපි. බලන්න පුතේ සෙමි මඩු පොම් ලියා ගන්න පුතේ සවන් දෙමු. ලියාගන්න සෙමිමඩු ෆෝම් කියන්නේ සවන් දෙමු. ඔබ කියවන විදි උච්චාරණ ඕවා ලියන්න යන්න එපා. ඔය පළවෙනි පාඩම එච්චර අමාරු දෙයක් නෑ ඔතන. සෙමිමඩු ෆෝම් සවන් දෙමු. උච්චරි ෆෝම් උච්චාරණය කරමු. උච්චරි ෆෝම් උච්චාරණය කරමු. උච්චාරණය කරමු
උච්චාරණය කරමු. හරි. බලන්න පුතේ අංක 1. අංක 1. අංක 1. බලන්න හරි අවබෝධ. පොඩ්ඩක් ඉන්න සර් තව ටිකක් අපුරු ඔයාලා උත්තර ගන්න. එතකොට ඔයාලා පැහැදිලිව බලා ගන්න පුළුවන්. හරි. අංක 1 සහ highlight උත් කරන්නම්. එතකොට තව පුළුවන් බලා ගන්න හොඳට. පළවෙනි වචනේ පුතේ උලහම් ලෝකය ලියාගන්න තේරුම උලහම් ලෝකය උලහම් ලෝකය ඊළඟ වචනේ පුතේ කාලම් කාලය කාලම් කාලය කාලම් කාලය ඊළඟට පුතේ අදුත් ෂොල් නල්ල කියන්නේ හොඳ නල්ල කියන්නේ හොඳ නල්ල කියන්නේ හොඳ ඊළඟට සේවල් කියන්නේ කුකුලා හොඳ කුකුලා නෙවෙයි හොඳ නල්ල සේවල් හොඳ කුකුලා නෙවෙයි නල්ල කියන්නේ එක වචනයක් සේවල් කියන්නේ තව වචනයක් වැරදි ලියන්න එපා හොඳ කුකුලා කියලා ඊළඟට කල් කියන්නේ පුතේ ගල මෙයා ගන්න කල් කියන්නේ ගල කල් කියන්නේ ගල ඊළඟට තමිල් කියන්නේ දෙමළ 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 ඊළඟට කුලන්දෙයි කියන්නේ පුතේ දරුවා sorry ඔව් කුලන්දෙයි දරුවන්ගේ ඔව් දරුවා කියලා ලියන්න කමන්නේ කුලන්දෙයි දරුවා කුලන්දෙයි දරුවා ඇල ඉරක් ළමයා දෙකම ලියා ගන්න. උතේ කුලන්දෙයි කියන එකට දරුවා කියන එක ගන්න එපා. සිරුවන් තමයි දරුවා කුලන්දෙයි කියන එකට ගන්න ළමයා කියලා. නැත්තම් ඔබ වරදව වටහ ගන්න ඕනේ කි රෙස් කරගන්න කුලන් කුලන්දෙයි කියන එකට ළමයා කියලා තමයි ගන්න ඕනේ. දරුවා කියලා ගන්න එපා. දරුවා සිරුවන් දරිවිය සිරුමි ඔයාලට තංග වර්ධව වටහ ගන්නවා ඉක්මන් කරන්න ඊළඟ වචනේ පුතේ කෝලි කියන්නේ කිකිලිය කෝලි කියන්නේ කිකිලිය කෝලි කියන්නේ කිකිලිය කෝලි කියන්නේ කිකිලිය ඊළඟට මහිල්චි කියන්නේ පුතේ සතුට මහිල්චි සතුට මහිල්චි සතුට ඊළඟට විලුන්දදු කියන්නේ පුතේ වැටුනේය විලුන්දදු කියන්නේ වැටුනේය වැටුනේය ඊළඟට වෙලිවන්දදු කියන්නේ ඵල උනේය ඵල උනේය ඵල උනේය ඵල උනේය
ඊළඟ වචනේ කිලරියදු කියන්නේ පුතේ ඇවිස්සුවේය. කිලරියදු ඇවිස්සුවේය. කිලරියදු ඇවිස්සුවේය. කිලරියදු ඇවිස්සුවේය. හරි. ඔන්න ඔය විදිහට තමයි එතන තේරුම් ටික එන්න ඕන. පුතේ එතකොට ඔයාලා දැන් ක්ලාස් ඉවරුණාට පස්සේ අනිවාර්යෙන්ම ඔය වචන ටිකක් පොතට ගන්න ඕන තේරුමත් එක්ක. හොඳට මතක තියාගන්න ඒක. හරි නේද? හරි. ඊළඟට ඔන්න ගෙදර වැඩක් විදිහට මම එක ප්‍රශ්නයක් දෙනවා. එතකොට අපිට ලබන සතිය ඔබ සාකච්ඡා කරලා ව්‍යාකරණ කොටස කතා කරලා පාඩම් කරලා දා ගන්න පුළුවන්. හරි. බලන්න ක්‍රියාකාරකම් අංක 8 පිටු අංක 13. බලමු අපි. පිටු අංක 13 ක්‍රියාකාරකම් අංක 8. ඔන්න ඔය ගෙදර වැඩක් මාක් කරගන්න හෝම්වර්ක් කියලා. ගැලපෙන අකුරයෝදා හිස්තැන් පුරවමු. ගැලපෙන අකුරයෝදා හිස්තැන් පුරවමු. ඊළඟට ලියාගන්න සිංහල සොරලුඩන් ඉනේපෝම් සිංහල වචනය සමග යා කරන්න. 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 හරි. කරලා බලන්න. පුළුවන් ටික පුරවන්න බලන්න. එතකොට ගෙදරට කරන්න දෙයක් නැහැ නේ. ඒක ලියන්න විතරයි තියෙන්නේ. පුළුවන් ටික හරි. සර් උදව් කරන්න. ආ. තා ටිකකින් උදව් කරන්නම්කෝ. ලියන්න බලන්න. ඉක්මන් කරන්න පල් කරන්න.
උදව්වක් විදියට සිංහල වචනත් එක්ක යා කරලා දෙන්න. එතකොට ඔයාලට ඒක කරගන්න පුළුවන්. හරි. පළවෙනි එකට එන්න ඕන කුකුලා කියන එක යා කරගන්න අක්ගාර ලියන අච්චු පොතේම. ඒක ගන්න ලේසි නේද? ගුප්පේ කියන්නේ කුණු නැත්තම් කසල. ආවල් කියන්නේ පුතේ ආශාව. ඉරතිරකල් මණිගල දානියම් දාන්න වෛරු බඩ කවලේ දුක මහිල්චි සතුට කුංජු පැටියා විලේ මදිපත්‍ර වටිනා ඔන්න විදිහට තමයි පිළිතුරු ටික එන්න ඕන සංකල යා කරගන්න මං කරා प्रश्न आवो අනිවාර්යෙන් මේ ටයිම් එකට තමයි ක්ලාස් එක දෙන්නේ නැත්නම් ඔයාලට සුපුරුදු පරිදි පහමාර පහයි තියෙන ක්ලාස් එක ප්‍රවැත් වෙනවා. එහෙනම් අපි අදට පන්තිය නතර කරමු. ඔය වැඩ ටික පිළිවෙලට කරගන්න. සියලු දෙනාම පරිස්සමින් ඉන්න උගන්වපු ටික හොඳට පාඩම් කරගන්න. අපි ඔන් ස්කෝල්ට වඩා දැන් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ලබන සතියෙන් පස්සේ මේ පාඩම බොහෝ දුරට ඉවර කරගැනීමේ හැකියාව තියෙනවා. අපි එහෙනම් පරිස්සමින් වැඩ ටික කරමු. වණක්කම් ආයුබෝවන් මුන් මණියල් තුනේ තෙරුවන් සරණයි. අදත් වාරම් මේ දුක් සම්පෝසයි.